වාර්තා කරනවා ශිෂ්‍යත්වය සම්බන්ධයෙන්. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේ බල මේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. ශිෂ්‍යත්වය හෙට අයදුම් කරවෝ 323,873ක් කියලා වාර්තා කරනවා. ශිෂ්‍යත්වයට බාධා වන ලෙස හෙට ප්‍රචාරක වැඩ එපා. විභාග කොමසාරිස් ජෙනරාල් ජනපති අපේක්ෂකින්ගෙන් ඉල්ලයි. ලියන්න පුළුවන් නිල් කළු පෑන් වලින් හෝ පැන්සල් වලින්. ආපදා ක්‍රමනාකර මධ්‍යස්ථානත් මේ සඳහා සූදානම්. අපේක්ෂාරෝහලෙත් මධ්‍යස්ථානයක් තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මධ්‍යස්ථාන 7ක්, ෆයිල් කවර, ස්මාර්ට් ඔරලෝසු ආදිය බැහැ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. අද දිවයින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒත් එක්කම තිබෙනවා ශිෂ්‍යත්වයේ පැවැත්වෙන කාලයේ දරුවන්ට බාධා නොවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න විභාග කොමසාරිස් ජෙනරාල් ඉල්ලයි. පහසුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ දරුවන්ට බාධා වන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සමූහකට සහභාගී වෙමින් ඔහු මේ කතාව කිව්වා කියලා තමයි වාර්තා කරන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ හෙට උදෑසන 9:30 සිට දහවල් 12:15 දක්වා පැවැත්වෙන අතර එම කාල සීමාව තුළදී දරුවන්ට කිසිදු බාධා කිරීමක් සිදු නොවන අයුරින් කටයුතු කරන්න කියලා තමයි වාර්තා කරන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශිෂ්‍යත්ව විභාගයේ නිසි මානසික තත්ත්වයකින් ඒවට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මැතිවරණයක් තිබෙන කාලයක්, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිද්ධ කරන කාලයක්. ඒ නිසා අපේක්ෂකයන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න කියලා තමයි විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් ඒ ඉල්ලීම එන්නේ. ශිෂ්‍යත්වයට එන්න කාලගුණයෙන් බාධා නම් මෙන්න මේ කියන අංකවලට කතා කරන්න. නුවන් කොඩිකාර තමයි තොරතුරු වාර්තා කරන්නේ. 0.113.668.20 0.113.668.13 0.113.668.10 කියන දුරකථන අංකවලට ඇමතුමක් දෙන්න ශිෂ්‍යත් විභාගයට පෙනී සිටින දරුවන්ට අනපේක්ෂිත ආකාරයෙන් කාලගුණය හේතුවෙන් යම් බාධාකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ අදාළ දුරකථන අංකවල දැනුම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපි ඒත් එක්කම අවධානය යොමු කරමු දිවෙන පුවත්පතට. ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රියේ පැය 6කවත් නිින්දක් ඕනේ. මනෝවෛද්‍ය විශේෂඥ රෝමි රූබන් මහතා කියයි කියලා ප්‍රදීප් ප්රසන්න සමරකෝන් තමයි වාර්තා කරන්නේ. පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේදී එම දරුවන්ට අවම වශයෙන් පැය 6ක නිින්දක් ලැබීම ඉතාමත් සුදුසු බව තමයි ගාල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රෝමි රූබන් මහතා කිව්වා කියලාද වාර්තා කර තිබෙන්නේ. එනිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන නිින්ද, ඒ දරුවන්ට අවශ්‍ය කරන විවේකය, ඒ සියල්ල ලබා දීම අම්මලා තාත්තලාගේ වගකීමක්. ශිෂ්‍යත්වය කියලා කියන්නේ දරුවන්ගේ මුළු ජීවිතේම තීන්දුව තීරණ කරන තැන නෙවෙයිනේ. ඒ නිසා ඔවුන්ට නිදහසේ මානසික සුවයෙන් මේ සඳහා අවස්ථාව ලබා දීමට වැඩිහිටියන් විදිහට කටයුතු කරන්නට ඕනේ.